දෙදහස් විසිදෙක සහ දෙදහස් විසිතුන වසරවලදී පිළිවෙලින් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 374ක් සහ රුපියල් බිලියන 114ක මුදලක් පාඩු ලබා ඇති බව මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වේරසිංහ මහතා පවසනවා. ස්ථිර සාර ස්ථායීතාව නමින් මහ බැංකුව පරිශ්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් මහ බැංකුව අධිපතිවරයා මේ බව සඳහන් කළා. නව මහ බැංකු පනත යටතේ වාර්ෂික වාර්තාව වෙනුවට නව වාර්තා දෙකක් ප්‍රකාශයට පත් කිරීම සිදු කරනු ලබනවා. එය අනුව වාර්ෂික ආර්ථික විවරණය සහ මූල්‍ය ප්‍රකාශන සහ මෙහෙයුම් යනුවෙන් නිකුත් කෙරුණු වාර්තාවන් පිළිබඳ දැනුම්පත් කිරීමට මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් හැඳවනු ලැබුවා. මහ බැංකුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුව ලාභය ලබන්නත් පුළුවන් පාඩුව ලබන්නත් 2015 බිලියන 19ක පාඩුවක් ලබලා තියෙනවා. 2022 වසරේ බිලියන 374ක් පාඩු ලබලා තියෙනවා. දැන් මේ වසරේ බිලියන 114ක්. 2021 වසරේ අපේ සංචිත විශාස්රයෙන් අඩු වීම නිසා විදේශ විනිමය වශයෙන් ලයබිලිටි ඒ වස්සාවේදී එකසරේටම මාර්තු මාසේ රුපියල් පාකල්ලේ හරියාම 203 තිබිච්ච රුපියල් අගින 370ට විතර ගියාට පස්සේ එතකොට රුපියල් වලින් විදේශ විනිමය තියෙන වගකීම් වැඩි වෙලා තියෙන රුපියල් යගේ. එතකොට විශාල වශයෙන් මහ බැංකුවේ බැලන්ස් ෂීට් එකට ලොකු හිට්ටක්. 2023 වසරේ මහ බැංකුව සතු අපි සංචිත නැවත ගොඩනගා ගත්තා. නමුත් මහ බැංකුව දේශීය ණය ප්‍රතිවිකත කරන ක්‍රීම තුළින් බිලියන ට්‍රිලියන 2.5ක් විතර තියෙන අපේ මහ බැංකුව සතු ණය ප්‍රමාණය ප්‍රතිවිකත කරන තුළින් එක වන් ඩේ ලොස් එක දිනක පාඩු විතර බිලියන 700කට ආසන්න ප්‍රමාණයක් මහ බැංකුවට පාඩුවක් ලැබුණා. ඒකේ අවාසියත් වශයෙන් තියෙන රටේ බදු වෙන ජනතාවට මහ බැංකුව මෙතෙක් කල් ලාභ වශයෙන් බිලියන 300ක් විතර රජය දීලා තිබුණා. ගිය අවුරුද්දේ බිලියන 700ක විතර පාඩුව මහ බැංකුවේ බැලන්ස් ෂීට් එකේ අරගෙන තියෙන තුලින් රජයට ඒ වාසිය රටේ බදු වෙන ජනතාවකට තමන්ගේ ණයබර රජයේ ණයබර අඩු කර ගැනීම සඳහා මහ බැංකුව විශාල දායකත්වයක් කළා තියෙනවා. එතකොට 2023 වසරේ ඒ පාඩුවේ ප්‍රධානම හේතුව ඒ හේතු නිසා ඉතින් ඒක අත් වශයෙන්ම ජනතාවට ලැබිත් විශාල සහනයක්. මහ බැංකුව විසින් ලාභ වශයෙන් ගෙවපු නමතරව පහුගිය වසරේ ඒ හේතු නිසා තමයි පාඩුව ලබලා තියෙන්නේ.